दारुआ को पहले सिंध के ने में पसंद भावों उन्हें ऐतिहासिक विविध आशावन दोले तो क्लेश हाथों ने लगे विशेष एंड पा भावों उन्हें एवेनी काल वाले ते कैबिनेट से इतना विविध आहार वर्ग पहले बंद धैली बनवा इटा आमतौर पर विविध कामन्य आमतौर विविध दर्शन तके मटर ऐतिहासिक भावों उन्� ඔවුන්ට ඇතිවන අප්‍රියතාවයන් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් පිළිබඳවද අනාවරණය වේ. පරේක්ෂණවලදී පෙරබවයේ හෙලිකල දරුවන් තුළින් දක්නට ලැබෙන ඔවුන්ගේ ඇතැම් ආශාවන් සහ ක්‍රියාකාරකම් මව්වරුන් මගින් හෙළි වූ අවස්ථා රසක් තිබේ. මේ නිසා එම පරේක්ෂණවල වෙනමම අංශයක් වශයෙන් දරුවා මව් කුස තුළ සිටියදී මවට ඇති වූ දුක් යනුවෙන් විමර්ශනය කරනු ලැබේ. ඒ අතරින් ලැබී ඇති ඇතම් සාධක අනුව මව්වරුන්ට ඇති උතුළු දුක් ඇතම් විට මව් කුස තුළ සිටි දරුවාගේ පෙරබවයේ චර්යාවන් පිළිඹු කරන සිදුවීම් ලෙසද හෙළිවෙනවා. එවැනි පුනර්භව සාධක ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශවල පෙරබවයේ හෙළිකර දරුවන් අතර දෙත. ඉන්දියාව, තායිලන්තය, බුරුමය සහ තුර්කියෙන්ද අතිශය වැදගත් සාක්ෂි රැසක් හමු වෙති. මවට ඇති වූ දුළු දුකක් පෙරපවයේ හෙලිකල දරුවාගේ පෙරපව ආශාවන් ලෙස සනත වූ අතිශය පුදුම සිදුවීමක් මීට වසර ගණනකට උඩදී කුරුණෑගල ප්‍රදේශයෙන් අනාවරණය වුණා. ලිපිකාරණියක් ලෙස සේවය කළ එම දරුවාගේ මව තරුණ වයසේ සිටම දුම්වැටි සෝදට දැඩි ලෙස අප්‍රිය කළ කාන්තාවක් වුණා. විවාහයෙන් පසු සැමියාට දුම්බීම සිදු කළ අයකුණ වුණා. නිවසට පැමිණි අයකෝ හෝ දුම්වැටියක් දැල්වීම ඔවුන් අප්‍රිය කළා. किसी विट का तुम वेटी निवस्तट के ने एमक्त सिद्धु नौना मेंब योले के तेविट दरुआ लेपीमट दरु पिलिसिंद के नीमक सिद्धुई में पसु मासे तुनक पमनकतोना मावट एति ओ आशावक पिलिबंदव ऐसे सेमियाट हिलिकला इनाम एट तुम वेटियक उरा पीमट सिद्धन बावै बीरिय के प्रकाशिन सेमिया मविते पत्तुना किसी दवसक आट एतिनो आशावक के तिवने आई සැමියා එක හෙළාම ප්‍රශ්න කළා. මට පුදුම ආශාවක් ඇති වුණායේ ඇය පිළිතුරු දුන්නා. පිරියගේ මෙම ඉලීම ඉවත දැමීම ඇගේ මානසික තත්ත්වයට බලපෑමක් ඇති වේ යැයි සිතූ සැමියා ඇයට දුම්වැටියක් ගෙන උතුණා. දුම්වැටිය දැල් වූ ඇය ෂණයෙන් එය ඉවත දැමුවා. නියමිත වාස ගණන සම්පූර්ණ වී ඇය පිරිමි දරුවෙකු බිහි කළා. උපුල් යනුවෙන් නම් තිබූ එම දරුවා නිරෝගීමත් දරුවෙක් වුණා. වයස අවුරුදු දෙකමාරක් පමණ ඌ දරුවා දිනක් නිවසේ ආලින්දේ සිටියා. නිවසට පැමිණි පියාගේ මිතුරෙකු ඔහු සතුව තිබූ දොම්වැටි පැකටුව එවතට ගන්න අයුරු දරුවා බල සිටියා. වහා ඒ වෙතට ගිය ඔහු දොම්වැටි පැකටුවගෙන එහි තිබූ දොම්වැටියක් එවතට ගත්තා. ෂණේන් ඒ ඇඟිලි අතරේ රඳවා මුවකට ගන්න අයුරු ඕන්ට දක්නට ලැබුණා. පැමිණ සිටි අමුත්තා ඒ දැල්ුවා. බීතයටපත් වූ බව ඒ ලපා ගැනීමට සූදානම් වන විටත් දරුවා තුම්පානයට සූදානම් වූයේ අතිශය පුදුමක් අවරින්. මව වහා දරුවාගෙන් ඒ ඉවත් කරනු ලැබුවා. පුත්‍රයාගේ මෙම හැසිරීම රටාව දෙමෝපියන්ටද බලවත් ගැටලුවක් වුණා. කිසි දිනක දුම්වැටි පැකටුවක් හෝ නොදෙක සිටි දරුවා එක්වරම ඒ ලපා ගෙන දුම්වැටියක් වූයේ තබාගත් අයුරු ඇදහිය නොහැකි වුණා. දෙමෝපියෝ ඒ පිළිබඳව මවිතයටපත් වූ සිටියා. කාලය කෙවි ගියා. හොඳින් කතා කිරීමට හැකියාවක් ලැබීමෙන් පසු ඔහු පෙරපවයක තොරතුරු අනවරණය කරන්නට වුණා. පෙරපවයේදී ඔහු ජීවත් සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ බවත් බෙරිය නිවසේ සිටින බවත් එම දරුවා ප්‍රකාශ කළා. බෙරිය පාසල් කුරියරයක් බවද ඔහුට මතක තිබුණා. සිදෝරිය අනුතරක්ත එම දරුවා හෙලික. එම දරුවා හෙලිකල තොරතුරු අනුව පෙරපවයේ ජීවත් සිටි නිවසක් ඔහුගේ බිරිය හමුවීමට ඔහුට අවස්ථාව ලැබුණා. මෙම පුනර්භව පරීක්ෂණයේදී අනවරණය වූයේ පෙරපවයේ ලෙස සනත වූ තැනැත්තා අධික ලෙස දුම්පානයට හොරුව සිටියයි කුබවයි. දරුවෙකු පිළිසිඳ ගැනීමෙන් පසු මවකට ඇති වූ ආශාවන් පෙරපවයේ හෙලිකල දරුවා මගින් අනාවරණයේ ඌ තවත් පුනර්භව සාධකයක් මීට වසර ගණනකට උඩදී උපන් දරුවෙකුගෙන් හෙළුණා. කොළඹ කාසල් රුහලේදී උපත ලද එම දරුවා මව් කුස තුළ මාසහයක පමණ කාලයක් සිටියේදී මවට ඇති වූයේ විහාරස්ථානවලට ගොස් පින්දහම් කිරීමේ ආශාවකි. සතියකට වරක් පූජනීය ස්ථානයකට යන මවට භාවනානුයෝගීව සිටීමට දැඩි ආශාවක් ඇති වුණා. ඒ අනුව ඇය සෑම සෙනසුරාදා දිනකම නිවස ආසන්නයේ පිහිටි පූජනීය ස්ථානයට යෑමට පුරුදුව සිටියා. දරුවා බිහිවීමට සිටියේදී ඇය වැඩි වශයෙන් ප්‍රිය කළ එකම ආහාරය උනේ කිරිපත්. ඇගේ අනෙක් දරුවන් දෙදෙනාම බිහිවීමට සිටියේදී එවැනි කිසිදු ආශාවක් ඇයට ඇති නොවුණා. නියමිත කාලය සම්පූර්ණ වී ඇය පිරිමි දරුවෙකු බිහි කළා. බහතෝරණ වියේ සිටම එම දරුවාගේ එකම ඉල්ලීම උනේ විහාරස්ථානයට කැඳවාගෙන යන ලෙසයි.
සනත් නම් ඔ එම දරුවා අන් දරුවන්ට වඩා ආගමික භක්තියක් ඇති බව දෙමව්පියන්ට දක්නට ලැබුණා. ඇතම් විට ඔහු නිවසේ ඇඳ මත හිටගෙන භාවනානුයෝගීව සිටීමට පුරුදුව සිටියා. ඔහු ඒ අයරින් සිටින විටදී ඒ අසලට පැමිණෙන සහෝයුරන් ඉවතට යැවීමද ඔහුගේ සිරිත වුණා. මෙම දරුවා පිළිබඳව පරීක්ෂණ පවත්වන විටදී ඔහු සිවවන වී පසුණා. එවන විට එම දරුවා ඔහුගේ පෙරභවය පිළිබඳව තොරතුරු හෙළි කර තිබුණා. ඔහු පෙරභවය අනාවරණය කළ අයුරුත් මවට ඇති වූ තලුතු කශවන්සා දරුවාගේ හැසිරීම රටාවත් අතර තිබූ සම්බන්ධතාව විමර්ශනය කිරීමට ද අවස්ථාව ලැබුණා. එහිදී මවගෙන් සිදු කළ ප්‍රශ්නවලට පිළිතුරු මෙලෙස ලැබුණා. ඔබේ දරුවා පිළිසිඳ ගැනීමෙන් පසු ඔබට ඇති වූ විශේෂ ආශාවන් මොනවාද? මව කුසට මාස 6ක් පමණ ඕවිතදී පූජනීය ස්ථානවලට යාමට තදබල ආශාවක් ඇති වුණා. අනිත් දරුවන් බිහි වුණාම එහෙම ආශාවන් ඇති වුණේ නැහැ. එවැනි විහාරස්ථානවලට ගොස් වැඳුම් පිදුම් කළේ මොනවද? ඇතැම් විට භාවනා කටයුතු වැනි දෙයකටත් ආශාවක් ඇති වුණා. ශීල ව්‍යාපාර වැනි දෙයකටත් සම්බන්ධ වුණාද? ඔව්, තහම් කටයුතු වලට වැඩි වශයෙන් සහභාගී වුණා. දරුවා ඉපදීමට ප්‍රථම ඔබට ආහාර වර්ග කිසාවක් පිළිබඳව විශේෂ කැමැත්තක් තිබුණද? ඔව්, මට කිරිබත් කැමට දෙටි ආශාවක් තිබුණා. දරුවා මගින් ඔබට ඔහුගේ විශේෂ හැසිරීම රටා මොනවද? ඊතා කුඩා කල සිට ඇඳ මත වාඩි වී භාවනා කරන අයුරින් සිටියා. ඒකන ඔබ සිතුවේ මොකක්ද? කිසිවක් සිතා ගන්න බැරි වුණා. විහාරස්ථාන වලට යෑමට ඔහු තුළ තිබූ ආශාව මොන වගේද? ඔහු නිතර පන්සල යෑමට දැඩි ආශාවක් දක්වුවා. පෙර භවයක් ගැන හෙලි කරන තොරතුරු මොනවද? එයා පොඩි කාලේ කායකට කිව්වේ බෙල්ලක කියලා. දවසක් කිව්වා කෝච්චියක් ඇවිත් ඩොක්කාල හැප්පුණා කියලා. එයා පුදුම විදියට කෝච්චි වලට බියකුත් දක්වුවා යයි එදා එම දරුවාගේ මව කියා සිටියා. පෙර පවයේදී නිතර නිතර පන්සලට ගිය බවත් ඔහු හෙළි කර තිබුණා. විවාහ වීම සඳහා කාරෙන් යන විටදී දුම්රියක කැටිමෙන් මරණයට පත් වූ බව මෙම දරුවා හෙළි කර ඇති. නමුත් ඒ සිදු ඔයේ කුමන ප්‍රදේශයකදීද යන අනවරණය නොවූ බවද කියා සිටියා. මෙම දරුවා පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට මහාචාර්ය ස්ටීවන්සන් ද ශ්‍රී ලංකාවට පැමිණි අතර පෙර පවයේ සෑ ගැනීම මේ දක්වා දුෂ්කර වුණා. ඔහු ඊතා කුඩා කල සිටම ඊතා ප්‍රිය කළ ආහාරය උනේ කිරිපත්. ඒ පිළිබඳව මව පවසන්නේ එම දරුවා මව කුස තුළ සිටියදී ඇයට ඇති වූ ආශාව ඒ අවරින්ම දරුවා මගින් දක්නට ලැබූ බවයි. මෙවැනි ආකාරයේ සිදුවීම් සිදුවේ හැකි අපේ රට තුළ මෙන්ම විදේශ රටවල් බොහෝමයක් තුළ මෙවැනි සිදුවීම් වාර්තා වනවා. කනගාටුවට කරුණ නම් එවැනි සිදුවීම් සමාජයට දැනගැනීමට ලැබෙන්නේ ඉතා අතලොස්සක් පමණයි. බොහෝ පුද්ගලයින් මෙවැනි සිදුවීම් සමාජය දැනගැනීම ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසාම මෙවැනි සිදුවීම් අනාවරණය වෙන්නේ නැහැ. ඉතින් මෙය තවත් එක්තරා වූ පෙරභව හෙළි කිරීමකි. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්ත නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහසත් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.